සුබ දවසක් මිස්ටර් ජෝබ් YouTube channel එකට එකතු වෙලා ඉන්නවලට අපි ගෙනල්ලා තිනවා තරඟ විභාගයක් ගැන පැහැදිලි කිරීමක් කරන්න මේක ඇවිල්ලා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට අදාළව පැවැත්වෙන තරඟ විභාගය ගැන තමයි ඔයාලට පැහැදිලි කිරීමක් කරන්න යන්නේ ඒ වගේම අපිව subscribe කරන්න කියන ගමන් මේ වීඩියෝ එක දිගටම බලන්න මොකද අවශ්‍ය සියලුම කාරණා පැහැදිලිව ඔයාලට මේ විභාගය ගැන දැනගන්න පුළුවන් මේකේ කොටස් දෙකකට තමයි තරඟ විභාගය පැවැත්වෙන්නේ ඒ කියන්නේ පළවෙනි කොටස සමත් වුණොත් පමණයි ඔයාලට දෙවෙනි කොටස සහභාගි වෙන්න පුළුවන් මම කියන්නම් මෙන්න මේ පළවෙනි කොටසට අයත් තරඟ පේපර් මේ ප්‍රශ්න පේපර් දෙක මොනවද කියලා මේකේ පළවෙනි පේපර් එක තමයි අවබෝධය කියන පේපර් එක ඔයාලට පුළුවන් මෙන්න මේකට කාලය පැය දෙකක් හම් වෙනවා ඔන්න ඔය කාල සීමාව ඇතුළත ඔයාලට මේ ප්‍රශ්න පේපර් එක සම්පූර්ණ කරන්න තියෙන්නේ ඒ වගේම දෙවනි පළවෙනි කොටසේ දෙවනි පේපර් එක තමයි බුද්ධි පරීක්ෂණය කියන පේපර් එක මේකට කාලය පැය එකමාරක වගේ කාලයක් ඔයාලට හම් වෙනවා ඒ වගේම මෙන්න මේකට ලකුණු මට්ටම අපි දුවොත් ලකුණු 140ට වැඩිය මේ පේපර් දෙකට ඔයාලට ගන්න වෙනවා ඒ කියන්නේ කෙටියෙන් කිව්වොත් ලකුණු පේපර් දෙකටම 100ක් වගේ ප්‍රමාණයක් ඔයාලට ගන්න වෙනවා ඒ වගේම මේකේ දෙවනි කොටසට අයත් වෙන පේපර් දෙකක් තියෙනවා මම ඒකනත් ඔයාලට පැහැදිලි කිරීමක් කරන්නම් මේකේ දෙවෙනි කොටසේ පළවෙනි පේපර් එක තමයි සාමාන්‍ය දැනීම පේපර් එක. ඒකේ පැය කාල සීමාව පැය එකක වගේ කාල සීමාවක් තමයි ඔයාලට ලැබෙන්නේ. ඒ වගේම දෙවෙනි කොටසේ දෙවෙනි පේපර් එක තමයි විශ්ලේෂණාත්මක අධ්‍යයනය කියන පේපර් එක. ඒකට කාල සීමාව ඇවිල්ලා පැය එකමාරක වගේ කාලයක් ඔයාලට හම්බ වෙනවා. ඔන්න ඔය පේපර් හතර තමයි ඔයාලට හම්බ වෙන්නේ. ඒ කියන්නේ පළවෙනි පේපර් දෙක පළවෙනි කොටසේ පළවෙනි පේපර් දෙකෙන් සමත් වුණොත් පමණයි ඔයාලට දෙවෙනි කොටසට සහභාගි වෙන්න පුළුවන්. කෙටියෙන්ම කිව්වොත් මම කියන්නම් මෙන්න මේකේ තවත් විස්තර කිහිපයක් තියෙනවා මේ ලකුණු ලැබෙන්නේ කොහොමද දෙවෙනි කොටසට කියලා. ඒකෙත් 140ක වගේ ප්‍රමාණයක් ගන්න වෙනවා පේපර් දෙකට. ඒ කියන්නේ ඊට වැඩි ප්‍රමාණයක් ගන්න වෙනවා මොකද මෙන්න මේ කියපු ලිඛිත විභාගයට සහභාගි වෙන අයදුම් කරුවන් සියලුම දෙනාගෙන් තමයි ඔයාලට මෙන්න මේ අයදුම් කරුවන් සියලු දෙනාගෙන් තමයි තෝරා ගැනීම ලකුණු වැඩිම අයගෙන් තමයි තෝරා ගැනීම කරන්නේ. ඒ කියන්නේ 140ට වඩා ඔයාලට අනිවාර්යයෙන්ම ලකුණු ගන්න වෙනවා. සමුක පරීක්ෂණය සඳහා කැඳවන්නේ මෙන්න මේට වඩා ලකුණු ලබා ගන්න අය පමණයි. ඒ වගේම මේකේ ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න ඒ සම්බන්ධව අපි ඉක්මනින් ඔයාලට පුළුවන් තරම් ඉක්මනින් ඒකට අපි උත්තර ලබා දෙන්න ලැහැස්තියි ඒ කියනක මම පහල තිනවා ලින්ක් එක මේ ඇප්ලිකේෂන් එකේ විස්තර සියලුම දේවල් පැහැදිලිව බලා ගන්න පුළුවන් කියනක මම සුබ දවසක් ජය වේවා